ගාසා යුදගටුම් වලින් බලපෑමට ලක්ව සිටින ජනතාව දහස් ගණනක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහන මෙහෙයුම් යටතේ ක්‍රියාත්මක ආධාර මධ්‍යස්ථාන වෙත කඩාවැදී එහි තිබූ සැපයුම් බලහත්කාරයෙන් ලබාගෙන ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. සති 3කට අධික කාලයක් පුරා ගාසා තීරයේ පැවති යුදමය වාතාවරණය හමුවේ එම ජනතාවට අවශ්‍ය ආහාර ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් ප්‍රමාණවත් නොලැබෙන පසුබිමක් තුලයි ඔවුන් මෙලෙස ආධාර මධ්‍යස්ථානවල ගබඩා වෙත කඩාවැදී ඇත්තේ. මේ අතර ඉරානය දෙදින යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා. විදේශ මාධ්‍ය පැවසුවේ එරට ඉස්පහාන් ප්‍රදේශයේදී එම යුද අභ්‍යාසය පැවැත්වෙන බවයි. ගාසා යුද්ධය පදනම් කර ගනිමින් මැදබෙරදිග කලාපය තුළ අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින පසුබිමක ඉරානය මෙලෙස යුදාභ්‍යාසයක නිරතවීම මතභේදාත්මක තත්ත්වයක් බවයි ජාත්‍යන්තර විචාරකයින් පෙන්වා දෙන්නේ.